හැම කෙනාම කියන ප්‍රධාන කාරණාව තමයි මේ ආණ්ඩුවෙන් අපිට මොකද කරේ. ද ඇත්තටම ආණ්ඩුවෙන් වැඩක් සිද්ධ වෙන මේ පහුගිය මාස 6 වගේ කාලය තුළ. ඊට කලින් අපිට ජොබ් එකක් හම්බුන්නේ නැහැ. ආ ජොබ් ටික ගත්තේ අපිට ගහපු පොහට්ටුවේ උම්මයි. මගේ ආසරේ නම් එහෙම වුණා. අපිට ගහපු අපි පෝස්ටර් ගලවපු අපේ කට් අවුට් බැනර් ගලවපු ඒ උන් ටිකම මෙන්න බලේ UMP මිනිස්සු ගෙදර ඉඳිද්දි පොහට්ටුකාරව රස්සාවල් වලට යනවා. එහෙම වෙලා තියෙනවා. මෙහෙත් වෙලා ඇති. ඇයි එහෙම උනේ? මෛත්‍රීපාල ජනාධිපති වෙලා එදා රාත්‍රියේ අපුරු සිදුවීමක් සිද්ධ වෙනවා. ඔහු මේ දෙනවා මේ එයාගේ සෙකියුරිටි එකට විසිර යන්න කියලා අණක් දෙනවා. විසිර යන්න කියලා කීප දෙනෙක් විතරක් ඉන්න කියනවා. මේක මේ මලිජ්ජයි පොතේ තියෙන්නේ. රාත්‍රියේ සියලුම ලයිට් ඔෆ් කරනවා ගෙදර. ටිකක් වෙලා යනකොට 7ට 8ට විතර ගෙදර ලයිට් ඔක්කොම ඔෆ් කරලා අමුත් එක්ක එනවා. මේ අමුත්තත් එක්ක මෙයා පැයක් දෙකක් කතා කරනවා. කතා කරලා අමුත්තා යනවා. ගිහිල්ලා ඊළඟ දවසේ මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම හම්බ වෙනවා. මේ අමුත්ත රාජපක්ෂ කෙනෙක්. කියන්නේ ජනාධිපති වෙච්ච දවසේ රෑ. ඊට පස්සේ යාට සභාපතිකම හම්බ වෙනවා. සභාපතිකම හම්බ වෙලා අපි ඒ දවස්වල කියපු අර හොරුන්ගේ නඩුව එක පාට විසි වෙලා යනවා. එකෙක්වත් අල්ලන්නේ නැහැ. නඩු ගොනු ඔක්කොම ලෑස්ති කළා, නීතිඥ මහතුරු ඔක්කොම ලෑස්ති කළා, හැමදේම සිද්ධ වුණත් නඩු කල් යනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ මුකුත් වෙන්නේ නැහැ. පැහැදිලිනේ සම්බන්ධය මොකද්ද කියලා. රාජපක්ෂ ඇවිල්ලා කිව්වා මං උඹට දෙන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම. උඹ මගේ පවුලේ තියෙන සියලුම චෝදනා ටික පැත්තකට දාපන්. ඔය මෛත්‍රීපාල සිරිසේන අපිත් එදා හිටියා. සෝභිත හාමුදුරුවන්ගේ කකුල් දෙකල්ල වැඳලා තමයි පොරොන්දුනේ මම නිර්පාක්ෂික ජනාධිපති කෙනෙක් විදිහට මේ වැඩේ කරගෙන යනවා කියලා. ජනාධිපති වෙච්ච ගමන් පෙරේතකම ගැහුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ එයාට සම්බන්ධ හෝ එයාට උදව් කරන කිසි කෙනෙක් ඒවල හිටියේ නැහැ. ජාතික ලයිස්තුවෙන් පරාද වෙච්ච SB-ලව ඔය කට්ටිය තමුන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා හිතාගෙන ඒගොල්ලන්ව ගත්ත ජාතික ලයිස්තුවෙන් ඇතුළට. ඒ දවස්වල අගමැතිතුමාට ඔය කවුරු කොහොම කිව්වත් ඒ මිනිස්සු සැලකුවේ නැහැ කියන එක තනිකර බොරුවක් ජනාධිපතිට. හැම අවස්ථාවකම එයාට මුල් තැන දීලා තමයි වැඩ කරේ. ඒ නිසා ජනාධිපතිගේ උවමනාවට සියලුම හොඳම ඇමති කණ්ඩික ඒගොල්ලෝ ගත්තා. අපි උදාහරණයක් බලමු. සමෘද්ධිය කාලඟ තිබ්බේ දවස්වල SB දිසානායක ගාව. වරාය කාලඟ තිබ්බේ මහින්ද සමරසිංහ ගාව. පෙට්‍රෝලියම් එක කාලඟ තිබ්බේ චන්දිම වීරක්කොඩි ගාව. CGR එක කාලඟ තිබ්බේ නිමල් සිරිපාල සිල්වා ගාව. ඉතින් අපේ මිනිහට රස්සාවක් ගන්න පුළුවන්ද? ආ? ඒතර ඒ ටික ඔක්කොම දීලා අපිට මොනවද තිබ්බේ? යන්තම් නිවාස, සෞඛ්‍ය, පාර්ලිමේන්තු කටයුතු, ඉඩම්. ඉතින් මිනිස්සෙට 100% පොඩි දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඇත්තටම අපේ මිනිහට සලකන්න පුළුවන් අමාත්‍යංශය එතන තිබ්බේ නැහැ. මේක තමයි උනේ ඇත්තටම. දැයා කියනව නේද මට අගමැතිත් එක්ක ලොකු අගමැතිත් එක්ක දේශපාලනික ප්‍රශ්නයක් තිබ්බ කියලා? නෑ. ඒකට අගමැතිත් එක්ක දේශපාලනික ප්‍රශ්නයක් නෙමෙයි තිබ්බේ මෛත්‍රීපාලට. පවුල් පසුබිම් පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බේ. උගත්කම ගැන ප්‍රශ්නයක් තිබ්බේ. උස්මිටිකම් ගැන ප්‍රශ්නයක් තිබ්බේ. තත්ත්ව ගැන ප්‍රශ්නයක් තිබ්බේ. වෙන මොකුත් නෙවෙයි.